කියන්නේ ගොඩක් වෙ කිමිස්ට්‍රි ෆිසික්ස් වගේ ඒ දෙකට නම් අර සර් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ කියලා දුන්න ට්‍රික් එක ගොඩක් වැදගත්. වැදගත් කියන එක මාර්සේ සර් කිව්වා ප්‍රශ්න පත්‍ර 10 දවසකට 10 ගානේ හැම පාස් පේපර් එකකින්ම 10 10 දවසකට 10ක් කරන්න 10 කරනවා කියන්නේ නිකන් උත්තරේ බලලා හරිය දානවා නෙමෙයි ප්‍රශ්න කරන්න උත්තර ටික බලන්න ඒකට අදාළ විෂය කරුණ හොයලා ඒක හොඳට අධ්‍යයනය කරලා ඒක අපව කොලේක ලියන්න ඒක පොතක් අරගෙන වෙනම පොතක් පාවිච්චි කරන්න ඕවා පිටේකට ඒ පොතේ අලුතෙන් කරුණු ටික ලියන්න මට අමතක හැම කරුණක්ම අර ප්‍රශ්නෙට අදාළ කරුණු මතක විදිහට මගේ වචනෙන් ඒ ටික ලියන්න කිව්වා ඒ එතකොට ප්‍රශ්න 10ක් ඉවර වෙද්දී අච්චු පොතේ මාර කොටස සාමාන්‍යයෙන් සැලකිලි ප්‍රමාණයක් අපිට මතක හිටිලා මතක හිටිනා එකම කරුණ නැවත නැවත සෙට් වෙන කොහොමද දැන් ෆිසික්ස් කිමිස්ට්‍රි ගණන් වල වගේ තියරිය ලියවිලා අලුතෙන් ගණන් මේ බහුවර්ණ වල හැදෙන්න මාරම නොලෙජ් ආවේ ඒක ඇත්තටම ඒක හොඳ ට්‍රික් එකක් මම අත්දැකපු ට්‍රික් එකක් ඒක පාස් පේපර්ස් කරන එක يعني පේපර්ස් කරන්නේ කොහොමද يعني පාස් පේපර්ස් ම නෙමෙයි හම්බෙන පේපරේ කරන්න ඕනේ තමන්ගේ ළඟ තියෙන එක උනත් පේපර්ස් හොයාගන්න බැරි නම් තමන්ගේ ළඟ තියෙන පේපරේ හරි නිතරම හැමතිස්සෙම එකම හරි කමන්නේ නැහැ දිගටම කරන්න. පාස් පේපර්ස් නැත්නම් ස්කෝල වල පේපර්ස් හැම ඕන පාලාත් පේපර්ස් ද දිස්ත්‍රික් කලාප පේපර්ස් ද ඕනම පේපර්ස් කරන එක ගොඩක් වැදගත්. ඒකෙන් පාඩම් කරපු කරුණ පේපර් එකට ලියන්නේ කොහොමද කියලාත් වැදගත්. සාමාන්‍යයෙන් පාඩම් කරන එක පේපර් එකට ලියන විදිහ අනුවත් ලකුණු දෙන අවස්ථා කියන විදිහට වෙනස් වෙනවානේ. එහෙනම් පේපර්ස් කරන එක ගොඩක් වැදගත්. මුලින්ම පේපර්ස් කරත් ගැටලුවක් නැහැ කියන්නේ ගැටලුවක් නැහැ කියන්නේ තමන් පාඩම් කරන කොටසට අදාළ ප්‍රශ්න පත්‍ර කියවලා ඒකෙන් අදාළ කොට يعني පාඩ ප්‍රමාණයට අදාළ ප්‍රශ්න තෝරගෙන කරනවා නම් ඒකත් يعني කොටසින් කොටස ප්‍රශ්න කරන්න ඒ කොටස මතක හිටින ප්‍රමාණය වැඩි මට මතකයිස මයින් මැත්ස්